ලංකා ඔස්ට්‍රේලියා ක්‍රිකට් තරගාවලියේ තාමත් මුල් කොටස තමයි ක්‍රියාත්මක වෙන්නේ. එක්දින තරගාවලියක් ටෙස්ට් තරගාවලියක් තාම අවසන් නැහැ. මේ විදිහ ශ්‍රී ලංකා කණ්ඩායමේත් ඔස්ට්‍රේලියා කණ්ඩායමේත් ආබාධ ලයිස්තුව තවත් කණ්ඩායමක් හදන්න තරමට වැඩි වෙමින් යන්නේ. ශ්‍රී ලංකා T20 සංචිතයට නම් කරලා තිබුණු කසුන් රාජිත් මතිෂ පතිරණ දෙන්න ආබාධයකට ලක් වීම නිසා තරගාවලිය ආරම්භයේදීම සංචිතයෙන් ඉවත් කරන්න සිදු වෙනවා. ඊට පස්සේ පළවෙනි එක්දින තරගයේදී ශ්‍රී ලංකාවට වඩාත්ම බලපාන ආබාධ සිදු වෙනවා. ඒ තමයි වනිදු හසරංගගේ ආබාධය. මේ ආබාධයේ බලපෑම් පළවෙනි එක්දින තරගයට බලපෑම් වගේම ඉස්සරහා එක්දින තරගාවලිය වලටත් බලපාන්න පුළුවන්. ඔස්ට්‍රේලියාවත් මීට වඩා දරුණු තැනක ඉන්නේ. තරගාවලියට ඔස්ට්‍රේලියා කණ්ඩායමක් ආපු වේගපන්දු යවන ක්‍රීඩක ෂෝන් නෙබට් ආබාධ තත්ත්වයක් නිසා එකම තරගයකටවත් සෙල්ලම් නොකර තරගාවලියෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ පළවෙනි T20 තරගයේදී ඔස්ට්‍රේලියාවේ වේගපන්දු යවන්න අතරේ ප්‍රධානම තුරුම්පුවක් විදිහට ඉන්න මිචෙල් ස්ටක් ආබාධයකට ලක් වෙනවා. ඔහුටත් මේ වෙද්දී තරඟ කිහිපයක්ම අයිමේලා ඉවරයි. T20 තරගාවලිය අවසාන වෙද්දී රිචඩ්සන් ආබාධයකට ලක් වීම නිසා ගෙදර යනවා. ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමක එක්දින තරගාවලියට සෙල්ලම් කරන්න බලාගෙන ආපු ක්‍රීඩකයෙක්. පළවෙනි එක්දින තරගයේ අවසන් වෙද්දී තවත් ඔස්ට්‍රේලියා ක්‍රීඩකයන් දෙදෙනෙක් ආබාධයකට ලක් වෙනවා. ඒ තමයි තරගාවලියේ සීමිත පන්දු අරතන ගොල් ප්‍රධානම තුරුම්පුව විදිහට ලංකාවේ තනතිලිවල යොදා ගන්න පුළුවන් ඇෂ්ටන් ආග ආබාධයකට ලක් වීම. ඒ වගේම ඔස්ට්‍රේලියා කණ්ඩායම සමබර කරන්න පසුගිය කාලේ පුරාම ඔස්ට්‍රේලියාවට ගොඩක් වටිනා ක්‍රීඩකයෙක් විදිහට හිටපු මාක්ස් ස්ටෝනිස් දැන් ඉන්නේ ආබාධිත ලයිස්තුවේ. කොහොම වුණත් ඔස්ට්‍රේලියා ඒ කණ්ඩායම ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න නිසා ආබාධිත ක්‍රීඩකයන්ට ගැළපෙනම ආදේශක යොදවන්න ඔවුන්ට හැකි වෙලා තියෙනවා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket world එකම ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.